දෙනාට සියලු යහපත උදාවේවා සදහවත්න දෙලින් දින වෙනස්මන ජීවිතේ යස්ථාර්ථයේ පසක් කරතිමෙන් දුක්කිිත වූ සසර ගමනින් එතරවනාකාරේ පිළිබඳ ඔබට මට මගකයා දෙන සසරින් නිවනට සද්ධර් මානුශාෂට ආමාලාවේ තවත් දෙගහැරුමක උතුමූ සමාරම්භේසන ඩුහන් කරන්නටයි අපි මෙලිසින් අද දවස්සේදිත් කාලවේලාව වෙන් කරබාගන්නේ සදයවත්න අදත් සොපොරුදු පරිදි මෙවතුම් මෝදේශනාව පෞවත්තුවන්නට, බෞද්ධ්‍යයාරූපවාහිනේ මැදිරී පරිශ්්‍රේවෙත වැඩම කරන්නට ඒදුණු පින්වත්ස්පාමින් වහන්සේ. කහපොල ශ්‍රීෂ අද්ධරමාරාම මහාවිහාරයත් මරදන් කල්ල කරුණාගල චිත්ත විවේකාරාමයත් යන උබය විහාරාදේශ්වර කම්මට්ටානා චාර්ය පූචනීය. අපෝවනේ අරිය දජ පින්වත් ස්වාමින්දරන් වහන්සේ අපි සේලු දෙෙන සියල්ලන්ට ප්‍රථමව පාධන මස්කාරයෙන් නුක්තව සාධනාාද පාත්තුමෙන් පිළිගනිමෝ. අබසරයි ස්වාමින් වහන්ස සාධූ සාධෝ සාධෝ. සසදහැපතුනේ සසරින් නිවනට සද්ධර්මානු ශාෂනා මාලාබම නිෙරන්තරෙන් මශ්්‍රපඩය කරන තලවතු ගොඩ ප්‍රදේශයේ පදිංචි පින්වත් කල්්‍යයාන මිතුරියන් පිරිසකගේ ප්‍රධාන දායයිකත්ව ඇතිවයි අදදවස්සේ මෙවතුම් මෝදේශනාව ඔබ වෙත සමීපවාන්නේ. සමන්තා චක්කවා ලේසු අත්‍රාගච්චන්තු දීවතා සද්ධම්මන් මනිරාජස්ස සුනන්තු සග්ගමොක්කද දම්මස් සවන කාලෝ අයංබදන්තා දම්ම සවනකාලෝ අයංබදන්තා දම්ම සවන කාලෝ අයංබදන්තා නමෝතස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් නමෝතස් භගවතෝ අරහතුෝ සම්මා සම්බුද්දස්ස නමෝතස් භගවතෝ අරහතුෝ සම්මා සම්බුද්දස් සද්ධහා බුධි සම්පන්න කාරුණික පින්වත්නි බෞද්ධා මාත්‍ය තුළින් ලෝකය පුරා විසරුවා හරින් සසරින් නිවනට කියන මාතුරු කාවයාටති දේශනා කනු ලබන තව උතුම් වූ ධර්මානු ශාසනාවක් දේශනා කරවා ගැනීම සඳහා පින්බරදායිකත්වය සසරින් නිවනට ධර්ම දේශනා ශ්‍රවනය කරන තලවතු ගොඩ ප්‍රදේශී කල්්‍යාන මිතුරයාන් පිරිස. මෙම ගෞතම බුදු සසුන තුළදීම චත්‍රාරි සත්‍යය වහා ඔබොදවීම. සෙත් ප්‍රාර්ථනා කරන දායකත්වය දර නොදරන සිරු දෙනාගේ පවුල්ලල සිටින සෑම දෙනාට ධර්මාාවවබෝදධේ වේවා දේශකයණන් වහන්සේ ටික්මනින් චත්‍රාරි සත්‍යය උබදේවා ධර්මාශ්‍රවනය කරන දායකත්වය දර නොදර නසිියලු දෙනාගේ පෞුල්ල මියගිය සෑම දෙෙනට පින් අලු මෝදන් කිරීම. සියලම ඉෂ්ට කාමී දෙවි දේවතාවන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා අපත් රටත් ආරක්‍ෂා කරත්තාතර ප්‍රර්ථනා කරනවා එ අර මුුණුමුදුන් පත්කර ගැනීමේ අභිලාසයෙන් තමයි ධර්මානු ශාසනාවට පින් බර දායකත්ය අද ධර්මානු ශාසනාව සඥ්ඥා වේදීතා නිරෝධය පිළිබඳ ස්ඥා හයක් තියෙන බව ඇතු දන්න රූප සඥා සබ්ද සඥා ගන්ධ සඥ රස සඥා පොට්ටබ සඥා දම සඥා. එක නැපිත් වනක් පසුගේ සතිවල දේශනා කලා ඒ සඥ්ඥාව නිරුද්ධ කරන ආකාරය. සං්ඥාව නැති කරන ආකාරය. එයි ස්ඥා උපාධානක් කන්දා දුක. මේ සඥ්ඥාව කියන ධර්මතාවය සන්න උපාධන කරගෙන ඉන්න තාක්කල් දුකයි. සංඥ උපාධානක් කඳ දුක. සංඥාව කියන්නේ හඳුනා ගැනීම. අද කතා කරන්නේ රස හඳුනා ගැනීම පිළිබඳ. රස හඳුනාගැනීමේ සිත් ඇති වෙනන ඒට කියනවා රස සඥ. රස හඳුනාගැනීමේ සිත් ඇති වනාට රස්සේ නෙමෙේ හඳනාගයි. නෑ හඳුන එතනතිෙන ධාතුන්ගේ ක්‍රියාවක් හැබැයි අප රසයක් පසෙන්නේ ධර්මුණු කරන්න අන්න එතන තමයි වරද්ධ ගත්ය රස්සයක්ද තියෙන්නේ රස්සය අරමුණු කරනු රසාරම්මනි රස්සය අරමුණක් හැබැයි රස්සයක් නෙමී තියෙන ධාතුන්ගේ ක්‍රියාවක් ධාතුන්ගේ ක්‍රියාවරමුණු කරන්න ඇතු රස්සය අරමුණු කරපුම රස සඥාවට වැටෙන එතකොට නද රස සඥාවට වැටෙන්නේ රස සං්ඥාවට වැටුණ හාම සංඥාවට ඇල්ලෙනවා. අන්න සංඥා පිළිබඳව තන්නා ඒ උපාධාන කරනවා තන්න උපා එතොර උපාධානක් කන්දා දුක්කා තැම් මොකක් හදගත් තන්නපච්ච උපාදානං උපාධනපච්ච භාව බවපච්ච ජාති ජාතිපච්චා අයකතම උපාධානක්ක අන්දාා දුක්ක කිව්ේ පැහැදිිත දෙදර රසේනේ දුපා ධන කරගන්න. ආරම්මණ වසයෙන් ගන්නේ රසේ එයි යො සංඥාවෙන් ගන්න වැරදිට සංඥාාවන් ගන්න වැරදිට රස සඥා හඳනාගන්නේ එක ලනු රසයික්‍යයි පැනි රසයික්‍යයි කහට රසයිකයයි තිත්ත රසයික්‍යයි ය මුළු රසයික්‍යයි තිරි රසයි්‍යයි කියනන තකොට එක විවිධාකාරය නම් හිටොත් දාගෙන තියරෙන.ඒ රසා හඳුනාගන්න රස හඳුනාගැනීමේ සිතට සං්ඥා කියනවා ඇබේ රස යන්න හඳුනාගණන්නඩ ධාතුන්ගේ ක්‍රියාවත්තිී එ අරමුණු කල්ලා හදන සිත සඥාවයි සඥ්ඥාවෙන් ගත්ත ඇබේ තැන තියන ධාතුන්ගේ ක්‍රියාව කියල ගත්ත සඥ්ඥා නිරෝධයි රසට ඉපදීම අදහසක් තියෙනදඒ රස්සේ කියන ධර්මත්තාව හටගත්ත ප්‍රත්තයන්නේද හතු පත් පට ව්‍යාපොත් චචෝවාය එ පට ව්‍යාපොත් තේචෝවායොම තමයි එතන තියෙන්නේ ඒ ධර්මතා හතරමයි හැබැ යම්වෙලාව එක ධර්මතාවයක් අධිකව ඉස්සර හට එන්න පුළුව අපි කෙම වතුර වීදුරෝග ගත්ත කියර වතුර වීදුරයට අදගතියනත් ඒකැ වීදුර එනෙමි ජලී උණුස්සුම වායවත් නැ ති ඒ ධර්මතු තා නත් එක් කනේ අරය පැනීදල තියෙන් හැබැ ඒයවිල්ල තියන බලවත්ව දැන් අපි කියන දේකට අපිසිනිි ටිකක් දාලා මොන හරි වර්ණ ටිකක් දාලා අපි කියන පැණිබීමක් හදාගත්න්න කිය ඒ වර්ණී තියෙන්නත් වර්ණී කැන්නේෙ නම් සර අර පැණි රසකයන්න සතර ම හදතු හැබ අප ඒකට සංඥාවත්දන. සතර හධාතුව ඇටිට ගන්නේ. ඒ සතරමහදාතුන්ට පෙනීලන්න ඒ සතරම හදහතුන්ම පරත්්‍යයයි තනය පෙනීට බෑ එන සතර මහදාතු කියල දෙයක් ස්තීරවත්තිී නොද ස්තිරවනය එයාත් ප්‍රත්වයෙන් ද හටගත් එය ප්‍රත්්‍යයෙන් හට ගත්ති. එක ගෝචරවෙනි දිවට දිවකයන්න ඒ සතර මහධ එ සතර මහ ධාතුන්ට ඒසතර මහධාතුන්ම ප්‍රත්වය නැත කම්ම චිත්ත ඉර්තුවාහර කම්ම චිත ඉර්තුවාහර ඇැම ප්‍රශ්නයකුත්. කර්මයට චිතක්ෂණ එකයි සිතේ ආයිසක් චිතක්ෂණ එකයි ඇ සිතේනෙ කර මහට ගැන්න සිත නිසා හටගන්න රූප කලාපොලට චිතක්ෂණ දා හතයි. උදාහරණයක් කිව්වොත් සෝකයේ කියන එක සිතක්. සෝකයක් අප මැස්නෙන් කඳළු ගලනවාන. කඳුළු කියන්නේ සතරම හදහතු. ඒකට ආයශ්‍ය චිතක්ෂණ දාහතයි. සෝකයට ආශ්‍ය එක චිතක්ෂණ. කර්මය කියන්න සිතක් ඒකට ආශ්‍ය එක චිතක්ෂණය. කර්මයේ විපාකදෙන් රූපවලට ආශ් චතක්ෂණ දා හතයි. හරි දෙ පැහැදිලි දක බය වුුණම දාඩිය දානම් බය කියන්න සිත ඒට එක ච තක්ෂණය දාඩියට සායිසචි තක්ෂණ දාහතයි දාඩිය කැනෙ රූප කලාප දැ පැහැදිලි එහ නම් දිව කියන්නේෙත් සතරමා තාතු කම්ම චිත්ත ඉරතුවාහර නාම ධර්ම දෙකක්කා රූපධර්ම දෙක. චිතක්ෂණ දාහතක් තුළ ක්‍රියාත්මක වෙන ධර්මතා දෙකයි චිතක්ෂණ දෙකක් තුළ ක්‍රියාත්මක වෙන ධර්මතා දෙකයි. නිරන්තරෙන් කර්මය ප්‍රත්තිය. එ කර්ම ප්‍රත්වයෙන් සිතේ ක්‍රියාව පවතිනවා. ඒට කියෙන කම්ම නියාම චිත්ත නයාම. සත්ත්යාගේ පැවැත්මට කරුණු කීයක් බුදුරජන් වස දෙශනා කළ දෙකයි. කම්ම නියාම චිත්තනියා. මේ පිළිබඳව පොඩ්ඩක් කියලා කනගද මේ සංඥාාවේදහිත නිනෝද කියන්නේ ද නමුත් මේ දැන ගන්නෝ කම්ම නියාම චිත්ත නයාාම කියන්නේ උදාහරණයක් කියනවා දැ සිටු ඇදුරක්තිනවා රජගවුත්ති නො මාලි ඒ මාලිගාවල් වල ඉදෙන ආහාර අතිශය ප්‍රනීතයි මාලිගාවල්ල රජ මාලිගාවල්ල සිටු මැදරුුවල්ල මහමන්දිරවල්ල ධනකේරයන්ගෙන වෙස්වල සකස්්‍යන ආහාර ප්‍රනීත දැනැද ඒටික ගුලන්ගේ දිවේතියනකොට ඒගොලන්ට හැදෙන්නේ චිවා විඤ්ඥානයක්. හරිද පැහැදිලි දක් කියන එක කිිවා විඤ්ඥානය. මධ්‍යම පැලැන්තිය පවුලක්කින්නා. ඒ පවුලෙ නිවසවෙන්නේ වෑන්ජන දෙකක් පොඩි මැල්ලුමක් අරි මොකක් රයෙක්ක බට්ටිකක්. හරිද එයාලටත් ඒ රස්ය දිවේ තියනකොට ඒගොල්ලටත් ඇැදන විඤ්ඥානයක්. ජිවවා වි්ඥානය රස දැන ගැනමික්සිත අරතරම් ප්‍රනීතද දුප්පත් අසරන පවුලක්කින්නවාඒගොලගෙතර මමුකුත්නය අදහ දන්ට ලුණු පොල් කට්ට තියෙනවා හාල් හොන්ඩු දෙකක් දුන්න අල්ලපුගෙදරින් තම්බ ගත ලුණුටියක් යාගත් අනු බවක එයාලට ජිහවා විඤ්ඥානයද වෙනසක්තිය නසේ හීන ප්‍රනීත මධ්‍යම කම්මනයාම චිත්තනයාම හරිදද කම්මනයාම චිත් නය ඕක තම සත්්‍යා පැවත්. එතවට කම්ම නියම චිත්ව යම එතට සිතේ නයාමයට තනීෙන් පෙනිහිටිට බෑ යටන්න රූපයක් කෝනි. එතවට කර්මයෙන් හදනෝ රූප තොර සිතේ ප්‍රවෘතය කර්මයෙන් කය ක්‍රියාව සතරම හදහතුන්ගේ ක්‍රියාවත් කර්මය කම්ම චිත්ත හරි කම්ම චිත්තවට දක්ෂණ දෙකයි. රූපයට අශ්‍යත්‍ය තක්ෂණ තාහතැයි හරි අර ප්‍රනීත විඥානයට ආශකච තක්ෂණය. අ මධ්‍යම පැලැන්තියක් එෙනට හටගත්ත ජීවවා විඥානයට ආයිශත්්‍යකච දක්ෂණය. රාසර දුපත් අයින් සික මනුස්සයට හැදුුණු ජීව්වා විඥ්ානයට ආයිශත්්‍යකච දක්ෂණය. පැහැදිගිත කියන එක. එන් එතුකොට දිව කියන්නේ සතර මහධාතුන්ගේ ක්‍රියාව. බාහිර රස්සේ කියන සතර මහධාතුන්ගේ ක්‍රියාවක් එහනත් දිව කියන එක තියෙන මදකක්දේ න. කමචිත රතු හර කියන ප්‍රත්ථයෙන් විද්‍යාමානයි හරිදද කම්ම චිත්ත ඉර්තු ආරක කියන ධර්මතා හතරින් විද්‍යාමානයි එකට අපි දිව කියලා නමත් තිබ්බ. එතොර සංඥාව දිවද්ධ තියන්නේ එකර රස සංඥා රසේද හඳනගත්තේ සම්මුතිෙන් නෑ සතන මහ දහතුන්ගේ ක්‍රියාවක් කියල හඳුන ගත්තන රස සං්ඥාව හෝස හඳුන ඇමුල් රසත් තිත්්ත රසත් කහට රසත් පැනිිරසත් මිරිස් රසත් කිරිරසත් ඔක්කොම සතර මහදහතුන්ගේ ක්‍රියාවන්ද ඇබ සඥා වෙනස් නේ එ එතන සඥාවක්තිී නො න සතර මහදහතුන්ගේ ක්‍රියාවක්තින්. ඒ සං්ඥා වයින් කර නතු ර සඥාව එම් ඒ ධර්මතා දෙකනනිසා සිතක් හැදන බව දැන් හොඳට දන්නවා. ජිවවාවි්ඥානය ජිවාවිඤ්ඥානයට ඉපදීම අදසත් වයනොත් රස්යයි ජීවාවිඤ්ඥානය උපදවනවද ජිවාවිඤ්ඥානයහෙවත් රසධනය ගැනීමේ සිත දන්නවා දිවයි රසය නිසා එ දෙනාව කියලා යාව කියල එදන්න ෙත්නේ. රසයි හැර චිවාවිඥානයට ප්‍රත්ථය වෙන වෙන ධර්මතාවෙකුත් නෑ පිළිගන්න වෙන ධර්මතාවකුත්කිවපුයකත් තේරුුණාද. දිවයි රස්සයයි හැර රස දැන ගැනීමේ සිත හදන්න වෙන ප්‍රත්්‍යේ වෙච්ච ධර්මතාවයකුත් නෑ. එතෝට ඉපදීමේ අදහස්සක් රස දැන ගැනීමේ සිතකට නෑ. චිවාවිඥ්ඥානයට ඉපදීමය අදසන්නේ. දිවයි රස්යයි චිවවාවිඥ්ඥාන ඉපදිවෙත් නෑ දිවයි රස්සයේ නිසා ජිව්වා විඤ්ඥානය හටගත්ත බව ජි්වා විඤ්ඥානය දන්නන්නේෙත්නේ දිවයි රසය දන්නෙත්නේ. ඇැබ දිවයිරසේ හැර ජි්වා විඤ්ඥානයට ප්‍රත්්‍යය වෙච්ච වෙන ධර්මතාවයෙකුත්නේ. පැහැදිරිිට කියන්නේ දම සංඥාව නිරුද්ධ කරන්න යන්නේ දෙන. සංඥාාවන්නේ අරන්තන දක්කෝ. යකර එතන විඤඥානයක් වීලා ප්‍රත්්‍යයන් හටගත්තේ. සංගති පස්සෝ ඒ ස්පර්ෂයට ඉපදීමේ අදහශක්තිය නොද අ රසය දිවේ ස්පර්ශෂ වෙන නේද. එතකට ස්පර්ශයට ඉපදීමේ අදහසක් වය නොද. දිවයිරස්සය ඉස්පර්ශය ඉපදුවද දිවයි රය විඥාන එකතුවෙච්ච තන ස්පර්ෂයයි තින්නම් සංගති පස්සෝ. ඉස්පර්ශය දන්නවාද මේ කරනුතුන එකතුවෙච්ච තැන මම නැකිට්ට කියලා එද නිති හැබ මේ කරනුතුන එකතු නොවෙච්ච තැනස් පර්ශයකුත් නේ. කොසඥ. කොස්සඥා පැහැදිලිද කියන. විඤ්ඥාණයත්න එතන සංඥාවකුත් නේ. දිව කියනයෙකුත් නෑ එතන සතරමහ දහතු කම්ම චිත්ත ඉරතු හාරණනත් අයට විද්‍යාමාන වෙන්නත් බෑ. එම සංඥාවකුත් නේ බාහිර රස්සය කියන්නේ සතරමහ දහතුන්ගේ ක්‍රියාවක්. ඒ සතර මහ දහතෝනන්ට ප්‍රත්ථේ වෙන ආකාරයට තමයි රස්යක් නිර්මාණය වෙන්නේ. ඒ පටව්‍යාපොෝත් තේචෝවායෝ හීනනං රස්සය හීනයි.ඒ පටව්‍යාපෝ තේචෝවායො කියන්නේ එක තරම ආවත් ප්‍රනීතම එනම් තරමත් ප්‍රනීතය. ඉතා උසස් ලෙසේ නොයි ගොල්ල අතිසේ ප්‍රනීතයිය. හැබැ හදුුන ගත්තා සඥඥාවෙන් දැතොට සංඥාවත් තියෙනවත. බල ද ස්පර්ෂයක් එනම් නෑ නෑකන්න දැ තියෙන කියන්න බැ පත්යෙන් හට ගත්තේ දැන් ස්පර්ෂ ප්‍රත්තයෙන් හටගන්න විඳීමක් රස්ස ජිව්වා සම්පසජ වේදනා. විඳක් එෙනන රසය පිළිබාද විඳිනවා විඳීමී ඒ වේදනාවට ඉපදීමී අදහසක් තිබ ස්පර්ශය වේදනාව ඉපදිව්වති ඒ ජිව්වා සම්පසජ වේදනාව දන්න ඇද මම ස්පර්ශ ප්‍රත්තයෙන් හට ගත්ත කියල. ඉස්පර්ශය දන්නාද මගේ ප්‍රත්තයෙන් වේදනාව හට ගත්තා කිය හැබැයි ස්පර්ශය හැ වේදනාට ප්‍රථ්‍යය වෙච්ච වෙන ධර්මතාවකුත්න්නේ නැන ප්‍රත්යෙන් හට ගත් ඇත්තන දමික් එතන ස්පර්ශ ඒ වේදනාවසනයෙන් එපද බිඳෙනවා. ඒ වේදනාව නැමති සිතටආශක තක්ෂනය චිතක්ෂණයඇ තුළේ අයිපදදි මිඳනු. බිඳනසනය අය ස්පර්ය තියෙන නිති මෙත හාහර දිවේ තියෙනවා නිරන්තරය තර ස්පර්ශය තියෙනවා. ඒ විඳින දෙ හඳන ගන්න සංඥාවක්. එතෝට ඉපදීමයා අදහසක් සං්ඥාවට තිබක්ද රස සඥාවට ඒ ස්පර්ෂය සංඥාව ඉපදුවත් ඒ ස්පර්ශයෙන් නිසා හඳුනා ගැනීමෙන් සිත හටගත්ත බව ස්පර්ශය දන්නවද සංඥාව දන්නවද දෙකම දන්නේ නාම ධර්ම දෙකක් හැබයි දෙකම දන්නේ හැබැ ස්පර්ශය හැර සඥාවට ප්‍රත්ථේවෙච්ච වෙන ධර්මතාවෙකුත් නෑහ ජි්වා සම්පස්ස ජ සඥා හ ජිවා සම්පසජ වේදන ජ ්ඥා ජම්ප ජිව්වා සම්පසජ වේදන ජ්වා සම්පසජ සඥ යතුළ සංඥාව කියනෙක් කොහෙක් තිබි. විඤ්ඥානය ආව ඉස්පර්ෂයාව විදීමාව ආයිස්්පර්ෂයාව සඥාවක්කාව හැබැ සඥාව මම ස්ඥාවත්මය කියගන්න. තමා සංඥාවත් කියගන්න. සංඥාව තුළ තමයි ඉන්නව කියලගන්න තමා තුළ සං්ඥාව තියෙනව කියගන්න සංඥා පිළිබඳව දිට්ටි හතරයි රූපය පිළිබඳව හතරයි වේදනා පිළිබඳව හත්තරයි සංඥාාව පිළිබඳ හතරයි ංස්කාරය පිළිබඳව හතරයි වි්ඥානය පිළිබඳව දිට්ටි හතරයිඒ ආත්ම දික්්ටි ආත්ම දිට්ි විසිා කරාත්ම දිට්ටියයට සක්කය දික්්ටිකිවා දැන්ත කොට ද ස්ඥාව කියන එක හෙනම් ප්‍රත්තයෙන් හටගත්ත ධර්මයන්ද එන සං්ඥාව තියෙනව කිය ගන්නේ තියෙනවා කියන්නේ ආත්මයයි ඥ න නැකිවත් උච්චේද දික්ට සංඥාවක් කියනවා කිව්වත් ආත්මදික්ටිය තමා සංඥාවත් දස්්පර්ෂ ප්‍රත්තයෙන් හටගත් තමා සංඥාවත් කියයට සංඥාවත් තුළ තමයිනත් දිවත් තමානේ බාහිර රසය තමානෙ එ දෙක නිස්සා හටගත්ව සිතෙත් තමානේ නතු එකතු කර ස්පර්ෂය තමා නැ. ඒ ස්පර්ෂ ප්‍රත්තයෙන් හටගත්ත විඳීම වේදනස් සහිත විදීම් සහිත සිතෙත් තමානෑ පත්තයෙන් හටගත. ඒ විඳීමේ සිිතර්ෂනය නිරුද්දයි ඒෂ්පර්ෂය නැවත ඒපර්ෂයෙන් හටගත්ත සංඥාව දැ තකට සං්ඥාවක් කොහදති එන තමා සංඥාවද සංඥාව තුළ තමා ඉන්නවද තමා තුළ සංඥාවතිීන. විඤ්ඥාන පස්ස වේදනා පස්ස සඥ්ඥා. දිවයි රශයි ධාතවන්ගේ ක්‍රියා දෙකයි. නාමං්ච රූපංච. හරිද සිත්පහ නාම ධර්මයන්. දිවයි රසේ රූප ධර්මය සතර මහ ධාතවන්ගේ ක්‍රියා දෙකයි. හැබයි ඔොක්කොම ගත්ත සංඥා වෙන්නේ. දැකක්වත් නෑ නේ දෙතුකර ඇර. ිරිගෝට ු පමා කළේ ඇයි බුදුරජාණාන්සයක සත්්‍යය වශයන තිහින්දා මිරිංගෝ සත්‍ය වශයෙන් තියෙනවද නෑ කියන්නත්බේ එක ට දො ටිර බලන්නක් පුුවන් තරපාර්ටිය ටගත් මහනින මේ මහභූත හතර මන සරවට්ටන මනසරවට්ටන ද සංඥාාවන්දීමන් මොකේද ගන්නේ ගන්න පුුවන් රසේ ගන්න පුළුවන් විඥ්ඥානය ගන්න පුළුවන් තියෙන්න පැයි ගන්න තේරෙන දිවක් කම්ම චිත්ත ක්තුවා හාරඒ ප්‍රත්්‍යහතරය ධාතූන්ගේ පෙනීදීමක් තියන්නේ ඇැබැ අපි ගත්ඒ රූප සඥාවේ චිවා ප්‍රසාද රූපයකිව චිවවා දවාරයෙක් කිවා සරමහ දහත්තුන්න්නේ මේ අපි ගත්තේ රූපයක් කැටිර ගත අන සං්ඥාවක්්‍ය උපදිනයිත කොඩේ දතකට සංඥාවය මකක්ද ගන්නේ දිවගන්න පුළුවන්න බාහිර රසය ක්‍රියා දෙකක් සතර මහ දාතුන්ගේ වි්ඥානය සංඥාවෙන් ගන්නත බැ ඇයි ධර්මතා දෙකෙන්නේ හට ගත්ත එහම් විඤඥාය වි්ඥානය කොම ධාත්මයට දන්නේ විං්ඥාන දාණන්නක් දාත්ම ඒ විඤඥායක් කියන හදුරගත්ත සිටන් විඤ්ඥානයයි කියර ඒ සංඥාවදාණඩත් ආත්මීට එක ප්‍රත්වයෙන් හටගත්ත ධර්මය ආත්මය කියන පවතින දෙයක් තොර පවතිනද යමක් ප්‍රත්වයන්ද හටගන්නේ එනම් මේ සං්ඥාව කියන ධර්මතාවේ ප්‍රත්තයෙන් හටගන්න බව ස්ති රයිහිත සඥාව කියන ධර්මතා. හැබැයි දැන්ව සඥාව කියන ධර්මත්තාවය නාම ධර්මයක්. අර රසේ රූප ධර්මයන්නේ. දැ නාම රූප දෙකනේද ක්‍රාත්මකොලි. ප්‍රත්‍යක්ෂයි ද නාම රූප දෙකක් ක්‍රියාත්ම කොලි. නාම රූපච්චා සලාතන සලා එතන පච්චා පස්ස පස්සපච්ච වේදනා වේදනපච්චා තන්නා තන්නාපච්ච උපාදානක් උපාධනපච්චා බව බවපච්චා ජාති ජාතිපච්චා දැන් අරදිව කියන සතර මහා ධාතුවන්ගේ ක්‍රියාව චිතක්ෂණ දාහතක් තුළ ඉපද බිඳනවා හරිනි එතකොට ඉපද බිඳනවන එතන තියනෙ නිත්‍ය ද නිත්‍යද මේ මගගම්මගග ඥානදර්ශන විසුද්ධිය ඉඳලා අරිහත්වයට යනකං හා අරිහත්වය තුළ රහතන් වහන්සේත් මෙරෙහි කරන්න අනිත්‍ය දුක්ක අනාත්මසා අනිමිත්ත අපනහිත සු්ඥත කියන මෙන්න මේ ධර්මතා හයෙන් තමයි මෙෙහි කරන්නේ. ඒම්ඒ අපට බැරි. ඒනම් මේ දිව කියන සතර මහා ගාතුන්ගේ ක්‍රියාවශනයශනයෂනයයක් පාස ඉපදීපදීපදීපද බිඳිබිී ිඳිදි නොද නද. ප්‍රත්්‍යයෙන් නවත නැවත ප්‍රත්වයෙන් හදන දෙනවද නෙත්. බිදිිබිදිී බිදිිබිදි යනවන නිත්‍ය දක. කල්ලන්නකො මනසි අනිත්‍ය තොර මනසර දර්ශනය වන්න ඇද අනිත්‍ය බිඳිබිඳී බිඳිබිඳී බිඳිදී අස භගය අනිත්‍ය ලක්ෂණේ දැන් නාමංච රූපං්ච දෙකන ක්‍රියාත්මක වෙන්න දැ අර සංඥාව තන්නහාවෙෙන් ගන්නවනි සංඥාවෙන් ගත්තොත් තන්නා එතකොට තන්නාපච්චා උපාධන උපාධනපච්චා බව බවපච්චා ජාතිපච්චා දැන් එතකොට ජරාමරණ දුකයිතනෙත් එහනත් දුකතතියන්නේ නාමරූප දෙකේද මටද දුකති නාමරූප දෙකේ දුකතියෙන් එනයි කාරය සත්‍යයක්ද නැ අර්ශත්‍ය දුකක් තියෙනව තියනෙ දැම් මේක හටගත්ත ප්‍රත්්‍යයට අනුරූපෝද මටවන විදිහයටද දිව හටගත්ත මටවන විදිහයට ද බාහිර රස්සේ හටගත්තය මට ඕන විදියට ප්‍රත්තයට අනුරූපය හටගත්ත. ඒ ජිව්වා විඥානය හටගත්තේ මන්්ටඕන විදිහට ද ප්‍රත්්‍යයට අනුරූපෝද. අර තුංගාකාරයක් පෙන්වුවනි ජි්වා විඥාන් හටගත් ප්‍රනීත මධ්‍යම හීනඒ මටඕන විදිහට ද හට ගෙනති. ද ප්‍රත්්‍යයට අනුරූපෝද. එතන ස්පර්ෂය එහනගේ ප්‍රත්්‍යයට අනුරූපවනේ ද ස්පර්ශ්‍යය තින්නත් සංගති පස්සවා. ඒ ස්පර්ශයයානුව විදීමෙන් සිත මටඕන විදිහට දර තුංගාකාරයත්. එතට මට ඕන විදියට දේ මටඕන වින්න දුප්පත් මනුෂ්‍ය අසන්න මනුෂ්‍යයට තර ප්‍රනීතරසයෙන්ඩුව එනවද නෑනේ ඒ විදීමක් යාට නෑනේ එනම් මට ඕන විදියටද මේක විඳීමය. ඒම් ඒරස්සයෙන් නැවත ස්පර්ෂයෙන් මට ඕන විදියට ද. ඒ හඳුනාගන්න සංඥාව ප්‍රත්ය හට ගත්ත ධර්මයද මට ඕන විදියට. හඳන ගනි මමනි හඳුන ගනි මමන මං හඳුන ගත්තා එරස්සේ හොඳයි එරසේ ප්‍රනීතයි නැවත හදමු තන්නාවනමේදය පටන් ග්චේ. අන්න සංඥා උපානය ඉතුට තන්නාවට ගියවොත්තු පාදාානය අන්න සංඥ පා සං්ඥා උපාදාානක් කන්දා දුක්කා රූප උපාධානක් කන්ද වේදන උපාදානක් කන්ද? සංඥ උපාධනක් කන්ද දුක්කා සංස්ක අරුපාධනක් කන්දාා දුක්කා විඤ්ඥානුපාධනක් කන්දාා දුක්කා පංච උපාධනක් කන්දා දුක්කා ඒකෙන් එකක් මේ ආරන්ත දිගාරින්නේ. උපාධන පච්ා බව බවපච්චා ජාති ජාතිපච්චා ඒ කයිකී බුදුරජන්න්නාසයමු. එනම් අපි බලනොත් හම ටිකක්තුරොට මේක. මේ සංඥාම නිරුද්ධ කරයේ ඥන්නේ විදර්ශනා ප්‍රඥාවෙන් නිකම් ප්‍රඥාවක්න මේ තන තියෙන්නේ මේ ධර්මතාවයන් ඒ ආකාරයට ක්‍රියාත්මක වෙන ආකාරය දැක්කේ විදර්ශන තුඉන්න මේ ඒකට කැන විදර්ශන ප්‍රඥාව එතොර මේ ලෝක අම්කිසි කෙනෙ නිවන්දකිනවන නිවන්දකින්නේ විදර්ශනා ප්‍රඥාවෙන්ද නැති දැ බල මේක කොහොම දවිකර නෝපන් කුසල් ලිපදවා පන් කුසල් දියුණු කර කුසල්කිවේ නිවන් මකට පින් ගන ගැනන මේ තා කරන කුසල් මග කුස්සල්ල දම්මහි වඩ්ඩේති තායාති භාවන භාවනා කියැන පරීක්ෂණයක් බුද්ධියෙන් කරන පරීක්ෂණය භාවනාචයෙන්. දැම මේ පරීක්ෂණය දැම් මෙතන කරේ බුද්ිය ද කරයෝොකද. ඒ බුද්ධියෙන් කරන පීක්ෂණයටයි භාවනා කියන. එන නෝපන් කුසල් එතන ඉපුදවා උපන් කුසල් දියුණු ක දැම් මේ ධර්මය අවබෝධ කරගන්න තාකල් නූපන් අකුසල් නෑ උප අක්ුසල් ටිකත් පැහැදිලිද කියනෙ දැන් තුවට මෙතැන වැඩිල තියන මොකක් සතර සම්්‍ය ප්‍රධාන පැහැදිිද එනම් මෙතන වැඩිල තියෙන සතර සම්ය ප්‍රධාන දැම්ම අවබෝධයටක් තියෙන කැමැත්ත සන්ද ඉර්්ධිපාදය චන්ද විරිය චිත්ත වීමන්ස කියර හරක් කාලතිනන්. දැ මේ ධර්මය අවබෝධයට කැත්තක් ඕන දනෙත් ඇක ඉරි්ධිපාදයක් සන්ද ඉද්ධිපාදය. දැම් මේ අවබෝධ කරගන්්ඩ කායික මානසික වීරයක් ඕන්නඒ වීර ඉද්දිපාදය මට මෙච්චර කාලයක් මේ කරගන්්ඩ බැරිවුණා කොහොමරි වීරිය කල්ල බෑයම් කල්ල උත්සාවන්ත වෙලා ම මේ කොහොමහරි දැනගන්නව කෝමාරිමන් දකිනෝ වීරය නෙම දෙතැනති ා දැ මෙච්චරවෙලා පරිීක්ෂා කරල බැලුවේ සිත ගැනනීමේද සිතේ සභහම එනෙමේ ද පරීක්ෂා කළේ සිත හැසිරෙන ආකාරයනමේ ද සම්මුතියද පරමාර්ථයට සිත හැසිරෙන නාආකාරය එ් චිත ඉදධිපාදයයි වීමන්ස ඉද්දිපාදක ැන ප්‍රඥාවයි දැ ප්‍රඥාවෙන් දැක්කා දිවත් දැක්ක රසයත් දැක්කා සිතත් දැක් පරමාර්තයය සම්මුතියන්නෙමි එතන ස්පර්ෂයයක් දෙැක්කා විදීමේ සිතත් දැක්කා ආ ඉස්පර්ශෂයයක් දැක් හදුනා ගැනීමේ සිතත් දෙක්කා නාම රූප දෙකත් දෙැක්කා දුකයි කියලත් දෙැක්කා පැහැදි ප්‍රඥාවදනෙත් ඒ වීමන්ස ඉද්ධපාදයයි. මෙින වැඩෙන ආකාරය පෙන්නන්නේ තොට ධර්මයට බැසගත් ආකාරයමය සිත. දැ ආය එතන තිනවා කාය අනු පස්සනාව. දිවකහට දයිති. කායනුපස්ස දිව ගැනමනකර කායනු පස්සන. අර විඳීම් ගැන බැලුවනි මමද විඳින්නේ ප්‍රත්තේ හටගන්න අදිකල් ඒ වේදන අනු පස්සනාවයි.දමේ සිතේ ස්වභාවය සිතේ හැසිරීම නේද පරීක්ෂා කරගෙනාව. එතකට එතන රාග සහිත සිත්නේ. එතන දේශ සහිත සිතුත්න්නේේ. එතන මෝහ සහිත සිතුත්නේ. එතන මානයෙන් නුක්ත සිතිිත්නේ තැන දික්කෙන් නුක්ත සිතුත්න්නේේ. එතන උදච්ච සිතුත්නය සමහිත සිද්තියෙන්. තිීන මිදත්නේ ොද වීරයෙන් බලාගිනින් නොමේ කක්්‍රියාව කියිය සිද්ධ වෙන ආකාරය. ඇරි කානෝ තප්ප කියනෙවත්නෑ. කෙලෙසුත්නය එකම ධර්මතාාවයක්ක. හ එතකට දම්මානු පස්සන චිත්තානු පස්සන දැ මේ නිවැර දික්‍රියාව පෙන්නල්ල දුන්න ලොෝතුරා බදුරජාණන් වහන්සේගේ උත්තරීතර හමයි දම්මානු පස්සන. පැහැදිලීත කියප. දැ තමන් දන්නෙමනක හටද වැටිලතින්. මොනාද වඩලතියෙන්. සතර සමය ප්‍රධාන වඩලතිීනවා. සතර ඉද්දිපාද වඩලතිීනවා සතර සති පට්ඨාන වඩලතින. දැම් මෙතන මේවා දකිනකොට බුදුරජන් වන්සේ කර පැහැදීමක්ෙන් නතය සද්ධාවයි හරිද දැම් මේ ධර්මතා පිළි බාන්ධව ම වීරය නමතනක හට ගන්නවා කියලා කලින් පෙන්නල්ල දීර තියෙන ඕන වීරිය නමතනක කහට ගන්නවා කිය එතුර දැ මෙතැන වීරයන්නමේද එන්න මදිකටම සද්දහ වීරී දැම සියලු ධර්මයන් මෙනෙහෙක් කරේ සතිය හෙව සීෙන්නමේ එයා බලවෙලා තොර සද්දාව බලවෙලාද වීරිය බලවෙලාද සතිය බලවෙලා චිත්ත අග්‍රතාවකින් නෙමේද මේ පරීක්ෂණය කෙරුයි විසිරෙන සිතකින් බලන්න්න බැෑනේද මේ ක්‍රියාව මේ සඥා කොහමද ක්‍රියාත්මක වෙන්න කලා විසිරෙන සිතකට පෙනන සමාදී. තොර සද්දහා වීරී සති සමාධී මේ අවබෝධය ප්‍රඥාවයි. අන්න බලධර්මාසයන කිටිනවා. ඊට පස් ඉන්ද්‍රිය ධර්මයන අධිපති ගොලන් හොවන්ඩබ. ට පත්වීම දීරති අධ ජනාධිපතිර පත්වීම දුන්න ඇද හොවන්ඩ බැරි වෙලා තියෙන්නේන අධිපති එත අධිපතිකයන් ඉද්‍රිය ද ඉන්ද්‍රිය ධර්මයන් වශයෙන් අධිපති වෙලා තියෙන යන බොච්චන්ග දිහයට සතිය වැඩි ලද නැද්ද සිහිය හොඳටඒ සති සම්බෝධයන්ගේ මේ ක්‍රමාණු කොල වෙන අවබෝධය ධම්ම විච්චි සම්බෝධයන්ගේ ැ වීර මෙතන්ටත්වෝ න විරිය සම්බෝජයය. තොකට සති ධම්ම විච්චි ව මේ අවබෝධය තුළෙන්න දුකක් දොමනසක් නෙමේ සතුටක් සොම්නසක් මට දැ සත්‍යපේ නවා. මට ද සත්‍ය දර්ශනය වෙන එ ප්‍රීතියි ඒ ධර්මය දකීමෙන් ගන ප්‍රීතිය ඒක එක නිරාමිශ ප්‍රීතියක් පස්සද්දී දැ කෙලෙස්වලට ඉඩ නෑනීද ද රාගෙයට ඉඩනේ දේශයට මෝහයට මාන්නයට මෙමට ඉඩ නෑ පස්සද්දී. කාය පස්සද්දී. දෙැ විවිධ අරමුණ හොයන්නේ. මොනා දරමුණ විධරමුණ කාමයන් පිළිබඳ හොයන්නේ. ගෙවල් දරුවල් පිළිබඳ හමියම මෙතන නෑ. ඉඩකඩම් පිළිබඳ හොයන එක. යනවාන මිලමුදල් රන්රිදි මුතු මෙනි කබු දරුව පිළිබඳ හොයන එකක් නෙම මෙතැනැති. එහෙනගේ චිත්ත පස් අද්දී. අරමුණු සෙවීම් සංසිදිලා කය පස්සද්දි චිත්ත පස්සති එතන සමාධය තෝට සතිය ධම්ම විචි වීරය පීති පස්සද්ද සමාධී සමාධිකයන්නේෙ චිතය කග්‍රතාලේ දැ හොදට සිත එකගයි මෙම පරීක්ෂා කරන්න තැ ොදට බලන්ඩ තැන් පත් සිතක් නොවිසිරන සිතා මෙතන නෑ අර කම්පාවීන් ඒ සත්‍යය දකිනකොට කොයිද කම්පාවන්නේ දැ ලාභයක් ලබන කෙනෙක් ඉන්න වද පාඩුවක් විදින කෙනෙක්ෙන් ලාබල්ලා භ අස්වාඇස නද ප්‍රශන්ශස් ැපදු අකම් පිත සිතක් කෙනවා. සංස්කාරයන් පිළිබඳ උපේක්ෂාවවෙන්නේ ඇයි මම කියල කෙනෙක් මේ කෙනෙ පුද්ජලෙෙන් මේ කනෙ සත්්‍යයෙක්නේ කෙනෙක්නේ අන්නයාට එතකොට තියෙනවා සංස්කාර උපේක්ෂ ඥානේ සංස්කාරුපේක්ෂ අංඥානය එන එයා බලන මේ සංස්කාරය නර්මුණු කොල්ලා මට එන්නේ රාග්‍යයි දේශයයි මෝහොයයි මානයයි දික්්ියයි. ය සංස්කාරය නරමුණු කිරිම අතහරිනු. සංස්කාරය නර්මුණු කරන්න නැත්තං එතන නිවනයි. සංස්කාරය නරමුණු කරන තාක්කල් සසරයි දැන් එතුකොට මෙතැන තිනවා සක්කා ධදිට්්‍ය ගල වෙන හැට. ත්ම දිට්ිය ලපාම සක්කයි දිටිය තින දිව ආත්මේද ප්‍රත්තයෙන් හටගත්ත ආත්මේකන තියෙනවා එන බාහිර රස්ත් තියෙනවද ප්‍රත්තයෙන් හටගත්ත ධාතුන්ගේ ක්‍රියාවක් ඒ දෙක නිසා හටගත්ත සිතේ ක්‍රියාවක් ඒ ආත්මයට දාන්ඩ බෑ එහම එකක් කලින් ඇත්තෙමනේ දිවයි රසයකතු වෙන්න කලින් ඇත්තමන කොහමද තියෙනව කියග තියවා දෙයක් ගැන කතා කරන්න ඕන ත්මයක් ගැන කතා කරන්න නැති දෙයක් ගැන කොම ආත්මයක් ගැන කතා කර ආත්මය කියන්නේ පව තිනවා කියන එක තියෙනවා කියන එක තමාගේ කැමැත් හැටියට වෙනස් කර ගණඩ පුළුවක් කියනක් තමාගේ කැමැත හැට වෙනස් කරන්න පුළුවන් දරචව්හා විඤ්ඥානි ඒ රස්සයට ප්‍රත්්‍යයට අනුරූපවෝ නෙමේ දේශිත හටගන්න ඒම් ආත්මද නාත්මතය දෙතට විඤ්ඥානය තියෙනෙවද ප්‍රත්තයෙන් හටගත්. එහනම් මෙතන තියෙන්නේ විඤ්ඥාන පස්ස වේදනා පස්ස සඥා. නාමධර්ම පහක්හා රූප ධර්ම දෙක. තැ නාමරූප එනම් නාමරූප දෙකේ ක්‍රියාවලිය නිවැරදිව දැක් අනම් කොහොමද ආත්මයක් තියෙනවා කියගන්න ත්ම සංකල්පය අතහරෙනව පෙරබවේ හිටිය මමද් ඒැන විචිකිච්චාව ගැන දැන් කියන්නේ එකැනම සකායදිට්ටි විචිකිිච්ා සීරබස පරාමාසිකයන සංයෝජන තුන්නම අවසන් වෙන් එකට ආත්ම සංකල්පය ආත්ම දිට්ටිය බැහැරවෙන්න කොට විචිකිච්චාව තනිවාරයෙන් අයින් වඩෝන ඇයට රැදින්න බ දැගත කොට ද්්‍යාන කියරන්නේ ආත්මය නෙමි ස්පර්ශය කියන්නේ තියෙනව කිය ගණ්ඩම ආත්මය නෙමි වේදනාවත් තියනවා කියලා ගණඩබෑ ආත්මය නෙමි සංඥාව තියනව කියලා ගණ්ඩබැ එක ආත්මය නෙම එහනම් පෙරභාවේ මමද හිටි පෘථග්‍යාන පුච්චණයට සිතක් කියනවනේ ද පෙරභවේ මමද හිටිය මම නෙමේද හිට කවරු එලා හිටියත්. කො හිටියද කවුරු වෙලා කොහොම වනාාද. වර්තමාන මමද මම නෙමයිද කොහොම වීද කෙසේ වම්ද මේ සත්ත්‍යය කොහෙන්ද ලාමද මේ සත්‍යය කොහේ යන්නේද කියන වැරදි සිතුවිලි එනවදනෙත් එවටයි විචිකිච්චාව කියන්නේ. දැතරට සත්්‍යයක් ගැන කතා කරන්ඩ පුළුවන්ද මේ ධර්මතාවයන් ටිකුට පුද්ලය ගැන කතා කරන්න පුළුවන් ජීවක් ගැන කතා කරන්න පුළුව ජීවි කියන පනතිනවා කියෙන එක දැම් මේ ධර්මත්තායතට විඤ්ඥාන පස්ස වේදනා පස්ස සඥා දිවහා රශය පනතියෙන එක කියඩුක දවේ පහයි දෙකයි කතයි ඔය හතේ මොකේයට ද පනති ිගන්නද නිස් ජීව කියපු වච්චනය ආර්ත්ථය බදුරජන්සේ හරි කිව නිච්චීව ජීවෙක් නෙමේ කිවවා. පනතියනන් නෙමේ කිව මේකේ. දිවේ ක්‍රියාව ධාතුන්ගේ ක්‍රියාවයි. රසේ ක්‍රියාව ධාතුන්ගේ ක්‍රියාවයි ඒ ක්‍රියා දෙක නිසා හට ගත්ත සිතේ ක්‍රියාවක් නං එහනම් තුනෙන් මොකේට ද පනතියන්නේ ඒ ධර්මතා දෙකනැත්තන් සිතේ ක්‍රියාව පටන්ගඩක් බෑ දැනම් සිතට ද පනතියෙන් කොමටික භාග කරගෙන කරග නැවිත්තියෙන්නේ එහෙනම් එතැන කරුණුත්තුවන ඒකතුව වන තැනේ දිිස්පර්ශෂයතෙන් තො ස්පර්ශයටද පනතියන්නේ ඊට පස්සෙන්නේ විඳීමේ සිත එෙන ඒකටද පනතින් ඒ විඳීමේ සිතට පස්සයෙන්නේ ආයිස්්පර්ෂය එන ඒකට ද පනතින් ඒෂ්පර්ෂයට පස්සයෙන්නේ හඳුනා ගැනීමේ සිතක් එන ඒකට පනතින්. ාටිකක්ද තියන්නේ ප නාමරූප දෙකේ ක්‍රියාවද්ද තියන්නේ පනතියන කෙනෙක් කවදන්න හැබ තාමත් හිතන පනතියනවා කියන ඇ මෙහි මල්ල බල්ල කියන පනතින පනති පූටත්ති පනතින පනතින තම පනද තින නිච්චීවකිව හරි දෙත වර බුදුරි ජන්නන්ාසඒ තවදුරටත් සනාත කරගන්න යන්ඩක මවගේ ගර්භාශයට විඥාපච්චා නමරූපන් කිවවා විසා සත්්‍යය ගැන කතා කරයි. ප්‍රතිසන්දි විඤ්ඥානය යුක්ඨානුවට සම්බන්ධ වන හම විඤ්‍යානපච්චා නාමරපන්කිවවා. එතු විඤ්ඥානය සත්්‍යයද අ යුක්ඨානුව සත්‍යයෙද්ද නිසත්ව නිච්චීව හැබැයි කතා කරන කලලයක් ගැන කතා කරනවා පිරිසිඳගත්තය දරු එක්කන. ඉස්කෑන් කල්ල බල්ල ඒට දානොත් තවත් දෙකක්. ස්ත්‍රී පුරස කියලදදාගෙන කලයක්න දහට නාම රූප දෙක නෙමේ ද හට නති. අරස්ත්‍රී ලක්ෂණ නිසා සං්ඥාවෙන් දෑම ආයා ස්ත්‍රියක් පුරුස ලක්ෂණ නිසා ඒ සඥාවෙන් ගත්තමය පුරුෂයක් පැහැදිලිද කියෙනෙක් ද සඥාකු සඥඥා නිරෝධයනිවන එන රූප සඥාවකුත්නේ ක්‍රියාවක්තියන්නේ සබ්ද සංඥාවකුත් න ක්‍රියාවක්තියන්නේ විඤ්ඥානය කියන සංඥාවක් නෑ මේ දෙක එක තුුණ හම දෙයක් ඒ එම සං්ඥාවකුත්නේ. විදීම එහෙම ඒකකුත්නේ. ස්පර්ෂයකුත්නේ කරුණුතුන එක තුනොත් විතර ස්ර්ෂය. හඳුනා ගැනීමේ සිතක් ඒකත් නෑ. එ කරුණන්ට එකතු වෙලා එන්න්නෙප හුනා ගැනීමේ සිතකටෙන්. ඒ නම් නාම රූප දෙකේ ක්‍රියාව දුකයි. නාම රූප දෙක තුොල නේ ද දදු තියන්නේ. ො එකයිති ජරාමරණ වලටද නැත ජරාමරණ කෙලපි කතා කරනුවයි සෝක කනගාටු හැඩීම් දුක්වා දොමනස්සයන් එ තොරේ කතා කරන්න තියෙන්නේ නාම රූප දෙක ගැනද එෙමනැත්තම් මට ජරාමරණද නාම රූප දෙක තුළ ජරාමරණ තියන්නේ ඒ ජරාමරණ පිරිබඳව ඥානේ නාම රූප දෙක තුළ ජරාමරණ තියෙන්නේ තොර දිරන්නේ මමද රූපයන් දිරන්න සිදෙනවා කෙස් කියන්නේ සතර මහග තොර දිරීම තියෙන්නේ මගේද සතරභාගාතුන්ගෙන. ඒ අරමුණු කරන සිත් නාමය නාම රූප දෙකනන්නේ දයි ජාමරණ තියෙෙන ෝක එන්නේ නාමයට රූපයට ජරා ලෙඩ හක්කමයන්නේ රූපේට මටදලෙඩ අ ජාමරණ පිළිබඳව ඥානය ජරාමරණ හේතු පිළිබඳව ඥානය ජාතියයි ජාමරණයට ේතුෝමකත් ජාතියි. මේ නාමරූප දෙක හට ගැනීම නෙමේද හේතුව ජාමරණයට අර විඤ්ඥාන පච්චා නාමරූපන්. ඒ ප්‍රතිසන්ධදි විඤ්ඥානය බැස්සනැත්තන් කොහෙද ජරාමරණයක් කියනෝද එහෙනම් ජාති ජාමරණ නිරෝධ කරන්න නම් මොක්ද නිරෝධ කරන්න ලො ජාතිය නිතියුද්ධ කරන්න. එනම් මේ දිව රස, විඤ්ඥාන පස්ස වේදනා පස්ස සං්ඥා කියනවා නැත්ත දුක නිරෝධයිද. අන්න සංඥාාවේද ඉත නිරෝධය නිවනයි කිවේකයි. ඒවයි හට ගැන්වන්නේ හටගත්තු දුකයි එනම් උප්පාදයට ඉඩ දෙනවද අනුපාදයට ඉඩ දෙනාද. අනුපාදය නිවනයි. හට ගැන්මට ඉඩ දෙනවාද නොහට ගැන්මට ඉඩ දෙවා. හට ගැන් මට ඉඩදුන්න සසරයි නොහට ගැන්ට ඉඩ දුන්නොත් නිවනයි. පවෘතියට ඉඩ දෙෙන ද අප ප්‍රවෘතියට ඉරිතිෙන බ දැන්න කැමති ප්‍රවෘතියටම අදමාරය අඩ ගැහවෘත්තිය අට ලැස්තිද තනයි ප්‍රශ්න තියය ඇැබැ නිරෝධයට කැමති අප්‍රවෘතියට කැමති නොහට ගන්නට කැමති නාම රූප දෙක නැවත නොහට ගන්න නම් කැමති ඇැබයි අදමාරයවිල් අන් ගැවුත්න දෙක ටවත්කි එකක් හරි පොඩ්ඩත් යාගන්න තමයි එදකට අතහැරලද අත හැරිලනෑ අතහැරලා දැන්ල්ට ගෙත් අරයා මල් ලඇස්ත දහම කියන්න පුළුව තන්නා තන්නා පච්චය උපාදාන එන එතන තුෘෂ්නාව න මේ දව වැඩි දතිෙන්ද තන්නාව ශය කලාන තන්නා අවසන් කලාන ඒයනම් උපාදාානය න උපානය නැම් භවයක් නෑ භවයක් නැතන් ජාතියක් නෑ ජායක් නැත්තන් ජාමරණ පැහැදිලි දෙතට සංඥාව කියන්නේ මිරගුවක් නෑ දෙතවර ඇැබ අපි ගණ්ඩ පුරුද්දවෙලාතියන්නේ සංඥාාවෙන් එ සම්මුති තර පරමාර්ථයට ගිහාම සඥාවර නෑ සංඥා නිරෝධයි අන්න සංඥාව නිරුද්ධ කරන්න එතර කෝ කෙෙස් කලේශ පරි නිර්වාණ කෙලෙස්සොට ක්‍රියාත්ම සංඥාව තුළයික කරස් ක්‍රියාත්මක වෙන්නේර ඒකන දැන් අර දියසීරාවක් ඇත දැක්කාහම මිරිගෝ වස්යෙන් ප්‍රාගයක් ්ලෝභයක් ඇති වෙන ෝද නති හැබැයි ඒක යථාස්භාවය දැනගත්ත ොතන ඇති වතුරක් න ප අපේ විඤ්ඥානය මායාව කියලා දැනගත්තා මෙයාට ජලය පිළිමඳව රාගයක් එනොත් අයනම් මේකත් එහෙම තමයි රදිව දැනගත්ත හම නිවැරදිව දැකගත් හමරජයකයෙන්නේ නෑ පැහැදි ධර්ම දෙශන අවසන් කරන්න කියනවා කාලීවර රයිකය ඉතුරුල්ටිකාපී අනිත් පාර්කියම් දටික දව සත්යයේ දැන් එතනින් හටම සංඥාහය කියලා මේ සංඥා නිරෝධීක ඉට පස්ස සංචේතනා කියන්න තිනවා කර්ම කර්ම හයත්ති නවා ඒටික කියන්න තින ඉට පස්ස ෙ ෘෂනා හයක් ගැනක කියන්න තිනවා විතර්ක හයක් ගැන කියන්න තින විචාර හයක් ගැනක කියන්න තිෙන එතන ඉවරයි සසරින් නිවනට කියන ධර්මාන් මාලාව එතනින් යවෙන හඳයි පින්බරදායකච්‍යය සසරින් නිවනට ධර්ම දේශන අශ්‍රවනය කරන තලවත්තු ගඩ ප්‍රදේශය කල්ල යන මිතුරයම් පිරිසක් දැ ධර්මය තේරෙන් ඕෝන ද ධර්ම දෙසිය ගනක් ඇවන තේරෙන්න්න ද කියපුටු තේරනය හොගට අරමුණ මෙම ගෞතම බුදු සසන තුළදීම චත්‍රාර්ශත්්‍යයව හා වබෝධී. සෙත් ප්‍රාර්ථනා කරනවා හදායකත්වය නොදරන සියලු දෙනාගේ පවුල්ලොල සිටින සෑම දෙනාට ධර්මා බෝධයේවා දේශකෑණන් වහන්සේට එක්මනින් ච්‍රාර්ශත්‍යයව බෝධේවා ධර්මශ්‍රමය කරන දායකත්වය දරන්න නොදරන සියරු දෙනගේ පවුල්ල මිය ගිය සෑම දෙෙනනාට පින් අන මෝදන් කනවා සියලම ඉෂ්ඨකාමී දෙවිදේවතවන් වහන්සේලාට මේ පින් අනු මෝදන් වේවා පත් රට තාර්ක්ෂ කරත්තා කියල ප්‍රාර්ථනා කරනවා ඒ ප්‍රාර්ථනා බලාපොරොත්තිය ආකාරයමිට ඒවා කියන මෛත්‍රී සාගත සිතින් ප්්‍යානුමෝදනා සිද්ධ කරන. එමන රැස්කරගත් අනන්ත ප්‍රමාණ පුනිශක්තිය පරලෝ නම් සඳහන් නොකළ තවත් කවුරුහෝයත්න පින් බලාපොරොත්තුව උතුම් පුුණනිෂශක්තියන්. අනුෝොදන් වීමන්නේ සෑම කෙනෙක්ම සෝපත්වේවා එ සෑම කෙනෙක් මුතුම් වූ නිවනින්ම සැනසෙත්වාව කියලා එ පරලවගේ ඥාතිීන් සේහි පත්කරගෙන ඉදම් මේ ඥාතිනං හෝතුූ කෙන ගාථාවන්ක දෙවියන්ට පින් දෙෙම ආකා සට්ඨාජබුන් මට්ටා දේවානා ගාමහිත්‍යේ පං්යන්තං අනු මෝදිිත්වා චිරන් රක්කාන් තුළෝක සාර්සනං ආකා සට්ටා චබුම් මට්ටාද තිිකාපං්යන්තන් අනු මෝදිිත්වා චිරන් රක්කන්තු දේශනං ටබුම් මට්ටා දීවාානාගා මහිදදිිකාපුං්ඥන්තං අනු මෝදිිත්තා චිරන් රක්කාන්තුමං පරන්තී රැ්කරගත්තන ත ප්‍රමාණු පුනිශසක් තිය බවප සෑමිදිනාටම. නිර්වාණ අබෝධය පිණිසම හේතුවාසනාවීවා කෙලහිතාගෙන සාදුකයන්. සෑම් දෙනට මාසිර්වාද කරනවා. අභිවාදනසී ලිස් නිච්චංවතාපචායිනෝ චත්තාරෝ දම්මා වඩ්ඩන්ති ආයුුවන්න ඕසුකංබල. ආයුරාරරෝගග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවෙත අතෝනි බාන සම්පත්ති ඉමිනාතයේ සමිච්ජතු.